Andro Kumar Disanaya Kumar. Garu Sabahanayakatuma idiripat kara ada dini ganna visayan. Habai me visayan ganim pilibandawa parlimentu karaka sabhavedi. Etu sakachchavedi. Ape virodhatavayak tibuna ada meka nogata yutu kiyana virodhatavaya. E nisa meka ara parlimentu karaka parlimentu wedasatahan pilibanda karaka sabhave purna anumathiyen idiripat karana yojanawak nevey. ආණ්ඩු පක්ෂය තමන්ට රජයේ වැඩ කටයුතු ප්‍රමුඛතාව වේලා කටයුතු කළ යුතුයි කියන එක යටතේ ඉදිරිපත් කරන යෝජනාවක් කියන එක සටහන් කරන්න ගරුකත් නියෝජක තානායකතුමනි විපක්ෂයේ එකගතාවකින් තොරව තමයි මේ පනත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් වෙන්නේ බව මැසේදී කරු අධිකරණ මැතිතුමා ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා වඩ අධිකරණ උපදේශකාරක සභාව පැවැත්ත අවස්ථාවේදී ගරු මැතිතුමා පැහැදිලි පොරොන්දුවක් දුන්නා මේ මාසෙකට කල් දාන්න බා ඊයේ පාර්ලිමේන්තුවට එතුමා වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා අධිකරණ උපදේශක සභාවේ වාර්තාව ඒකේ සඳහන් වෙනවා මේ පරත මාසෙකට කල් දාන බව ඉතින් එතුමා එක විරස් කළා නැහැ ඒ වගේ මේ විරස් කිරීමට හේතුවක් දක්වලත් නැහැ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව Amiti yore ge value, sense of honor. Amiti yore ke uhama, Mang emet tuba ge gahanawa ituba upadeshaka sabhave gatta thiyenne vyas kirimata apita heethuwak denna ona mage du parliamentu wartha karala thiyawa hondai upadeshaka karaka sabhaya iye idiripat karu warthaye pahadili sahanne hari bawami sethi garuwa mattuma garu niyojya kathanayaka tumene mama heethu dakwalama panata idiripat karanawa garu Andro Kumar mattumat aru Kiriyalla mattumat kiyapu eka etta මේ පිළිබඳව අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී සාකච්ඡාවක් තිබුණා. ඒකෙදි විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලාගේ ලොකු සැකයක් තිබුණා. මේ කෙටුම්පත ඉදිරිපත් කරලා සම්මත කර ගැනීම හරහා ආණ්ඩුවේ වමනාව මේ පනත පාවිච්චි කරලා මැතිවරණය කල් දමන්නයි කියලා. ඉතින් ඒ සම්බන්ධව එම සාකච්ඡාවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා තවත් කොමසාරිස්වරුන් දෙදෙනෙක් සහභාගී වුණා. එතකොට මේ දෙදෙනා පැහැදිලි ලෙස මේ ප්‍රශ්නේ මේ දෙදෙනාටත් අපි යොමු කරා. මොකද මේ පනත සම්මත කරාට පස්සේ මේ පිළිබඳව බලය පැවරෙන්නේ අපිට නෙවෙයි. මේ පිළිබඳව බලය පැවරෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවට. 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය තවදුරටත් තහවුරු කරලා උන්ගේ බලය ආරක්ෂා කරලා තියෙනවා. ඒ අනුව මේ පනත සම්මත කිරීමෙන් පස්සෙත් ඒ බලතල යන්නේ මැතිවරණ කොමිෂන් සභාවට. එතකොට ඒ උදවියගේ දුන්න උත්තරය අනුව පසුවත් අපි කරපු විමසීම් අනුව මේ පනත සම්මත වුණාට පස්සේ මේ නීතියක් බවට පත් වෙන්නේ ගරු කථානායකතුමා අසංකරාට පසුවයි. මේ නීතිය සම්මත කරලා අවසන් වුණාම මේ පනත යටතේ කටයුතු කිරීම සඳහා රෙගුලාසි හැදීමේ බලය කොමිෂන් සභාවට දීලා තියෙනවා. ඒ කොමිෂන් සභාවේ අදහස වුණේ ඒ රෙගුලාසි හදන්න ඒගොල්ලන්ට මාසයක් දෙකක් වගේ කාලයක් යන්න පුළුවන් කියලා. එතකොට මේ කොහොමඩත් මේ පනත කථානායකතුමා අස්සම් කරනකොට නාම යෝජනා පත්‍ර බාර දීමේ කාලය අවසන් වෙලයි තියෙන්නේ. මොකද ලබන සෙනසුරාදා තියෙන්නේ දෙනසුරාදාට කලින් කථානායකතුමාට මේක අස්සම් කරන්න බෑ මේ සංශෝධනත් එක්ක එකතු කරලා ඉතින් ඒ පිළිබඳව ගැටලුවක් මතු වුණා ආණ්ඩුවේ ස්ථාවරයේ විදියට තිබුණේ න්‍යාය පත්‍රය වෙනස් කරන්න උවමනාවක් නැහැ කියලා ඒක නිසා මම ඉල්ලීමක් කරා පක්ෂනායකයේ සාකච්ඡාවක් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාකච්ඡාවක් පවත්වලා මේ පිළිබඳ තීන්දුවක් ගන්න කියලා ඒක නිසා මේ පිළිබඳව ඊයේ පක්ෂනායක රැස්වීමක් පැවැත්තුවා ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්
Rauf Hakim මැති තුමා පමණක් විපක්ෂයෙන් ඒකට සහභාගී වුණා වෙන කවුරුවත් ඒකෙදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගරු දයාසිරි ජයසේකර මැතිතුමාලා සම්බන්ධ වුණා එතකොට ඒ සම්බන්ධ වුණ කණ්ඩායමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැහැදිලිව කිව්වා මේක තවත් කල් දාන්න ඕන පණතක් නෙවෙයි මේක දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡාවීම් පවතින එකක් මේක ගේන්න කටයුතු කරන්න කියලා ගරු රවුෆ් හකින් ඇමතිතුමා මන්ත්‍රීතුමා විතරක් ඒකට විරෝධයක් පෑවා ඊට පස්සේදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාවේදී මේක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා ගරු අග්‍රාමාත්‍යතුමාගේ සහ ගරු කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණේ එතෙන්දී ආණ්ඩුවේ ස්ථාවරය විදිහට පැහැදිලිව අපි කිව්වා මේ පනතද ඉදිරිපත් කරනවා කියලා මේ පනතට යම්කිසි අඩුපාඩු තිබෙනවා නම් ඒ පිළිබඳව සංශෝධන ඉදිරිපත් කිරීමට විපක්ෂයේ යොන මන්ත්‍රීවරයෙකුට ඒ අයිතිවාසිකමක් තියෙනවා මණ්ඩු කුමාර මැතිතුමා ඔව් අපි අතර මේ කරුණු निराකරණය කරා දැන් ඔබතුමා කිව්වා මැතිවරණ කොමිෂන් සභාවේ මගින් තමයි සභාපතිතුමයි අර මොහොමඩ් කියන නියෝජිත කොමසා ඒ නියෝජිත මාත්‍යා ඒ දෙන්න ඇවිල්ලා හිටියා ඒතර ඔවුන්ගේ අදහස උනේ මේ නීතිය සම්මත වුණාට පස්සේ මේ නීතියට අනුරූපී වන පරිදි රෙගුලාසි හදන සැලකිය යුතු කාලයක් යනවා එතකොට මැතිවරණ දිනවකවානු පස්සට යනවා කියලා මැතිවරණ පැවැත්විය යුතු දිනවලට පස්සට යනවා රෙගුලාසි හදන්න කියලා ඒ කියන්නේ මැතිවරණ පවත්වන තියෙන මාර්තු 10 කියලා හැබැයි රෙගුලාසි හදලා ඉවරනකොට මාර්තු 10 ඉක්ම වෙනවා එතුමලා කියන පරිදි ඒතොර තමයි ප්‍රශ්නේ පැන නගින්නේ ගරු ඇමතිතුමා අපි පාර්ලිමේන්තුවේ නීතිය සම්මත කරනවා අපි පාර්ලිමේන්තුවේ නීතිය සම්මත කරාට ඒ නීතියට අනුරූපී වන පරිදි රෙගුලාසි හදාගන්න කොමිෂන් සභාවට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒතර කවුරු හරි පුරවැසියෙක් ගිහිල්ලා අධිකරණෙන් ඉල්ලා හිටිනවා. දැන් සකස් කරලා තියෙන නීතියට අනුව නෙවෙයි මේ කොමිෂන් සභාව මේ මැතිවරණේ පවත්වන්නේ. ඒ නිසා අවශ්‍යන රෙගුලාසි සකස් කරලා මේ මැතිවරණේ පවත්වන්න කියලා නියෝගයක් දෙන්න කියලා ශේෂ්ඨාධිකරණෙන් ඉල්ලා සිටිනවා. ඒතර ශේෂ්ඨාධිකරණෙන් මේ ප්‍රශ්නේ දිහා බලන්නේ නීතියම ඔව් පාර්ලිමේන්තුවේ සම්මත කර තීතියක් තියෙනවා ඒ නීති රෙගුලාසි සකස් කරලා නැහැ ඒ නිසා අධිකරණ අපිට වෙන විවාද කරන්න පුළුවන් නමුත් අධිකරණේ සාධාරණ අයිතියක් වෙනවා සාධාරණ විනිශ්චයක් වෙනවා ඒ නිසා රෙගුලාසි හැදීමෙන් පසුව මේ මැතිවරණය තියන්න කියලා අන්න එතකොට තමයි මේ මැතිවරණය කල් දැමීමේ ක්‍රියාදාමය ඇතුල් වෙන්නේ ඒ නිසා තමයි අපි දැන් ඔබතුමා කියන පරිදි මැතිවරණ කොමිසම එහෙම කිව්වා නම් ඒකේ තියෙන්නේ මේක සම්මත කරත් එතුමලා වැඩ කරන්නේ පරණ නීතියට කියලානේ ඔබතුමා කියන විදිහට එහෙනම් අපි කරන්න ඕනකම තියෙන වඩාත් ඒක විශ්වාසවන්ත තහවුරු කිරීම සඳහා මේ පනතට අපි සංශෝධනයක් ගේමු මේ පනත සම්මත වෙන වෙලාවේදී ප්‍රකාශයට පත්කොට තිබෙන මැතිවරණයට මෙම නීතිය බලපවත්වන්නේ නැහැ කියලා මොකද ඔබතුමා කියන පරිදි ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ ඒක නම් එතුමා කිව්වා කොමිෂන් සභාව වන ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ ඒක නම් ඒ නිසා මම හිතනවා ඔබතුමාගෙන් එවැනි සංශෝධනයක් මේකේ හතරවෙනි වගන්තිර වගේ ගේන්න පුළුවන් අන්නේ සංශෝධන ඔබතුමාගේ ඉන්න කැමති නම් අපි මේකට සහය දෙන්න සූදානම්. බොමිස්තුති. බොමි ස්තුතිය ගරු අනුර කුමාර මන්ත්‍රීතුමා. මේ වගේ සැකසංකා සමාජය තුළ මතුවලා තියෙන කාරණේ ඇත්ත. අධිකරණය විසින් දීමට නියමිත තීන්දුවක් පිළිබඳව මට අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් නැහැ මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ගරු කතානායකතුමනි මේ පනතේ පැහැදිලිවම කියනවා මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා නාම යෝජනා බාර දුන්නට පස්සේ නියමිත දින ගණන ඇතුළත මැතිවරණ කොමිසම ඒ අදාළ පක්ෂවල නායකයෝ හරි ස්වාධීන ලේකම්ලා ස්වාධීන කණ්ඩායම්වල නායකයෝ සමහර මැතිවරණවල අපේක්ෂකයෝ කැඳවලා ඒගොල්ලත් එක්ක සාකච්ඡා කරලා එම මැතිවරණයට අදාළව ඒ උදවිය ඉල්ලන බල ප්‍රදේශ සැලකිල්ලට ගෙන රුපියල පිළිබඳව තිබෙන වටිනාකම තක්සේරු කරන් ඡන්ද සංඛ්‍යාව පදනම් කරගෙන තමයි ඒ ඒ අපේක්ෂකයට සහ දේශපාලන පක්ෂයට දැරිය හැකි වියදම් ප්‍රමාණය නිශ්චය කරලා ගැසට් පත්‍රයේ පළ කරන්නේ. එතකොට ගරු නියෝජ්‍ය කතානායක තුමනි දැන් එහෙම නියමයක් නාම යෝජනා දුන්නට පස්සේ එහෙම නියමයක් කරලා නැත්නම් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභාවේ අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල 105 කියලා අපි උපකල්පනය කරොත් ඒ 105ක මුදල
niyama karala tiyenawa nan tamai ohuta wagakima pawarenne mathiwarane awasana unata passe viyadam prakashaya idiripat karanne. එතකොට මේ මැතිවරණයට කිසිසේත්ම මැතිවරණ කොමිෂන් සභාවට හැකියාවක් නැහැ මේ අපේක්ෂකීන්ට අදාළව වියදම් දැරීමේ සීමාව නියම කරන්න. ඒක නිසා ඔබතුමායි මතු කරන ප්‍රශ්නය ගැටලුව මතු වෙන එකක් නැහැ. මොකද ඒගොල්ලන්ට මැතිවරණ කොමිෂමට ඒ කටයුතු කරන්න රෙගුලාසි හදන්න ඒගොල්ලන්ම කියන විදිහට මාසයක් ගත වෙනවා නම් මේකේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි නාම යෝජනා බාර දීලා අඩුම ගානේ මාසයකටවත් පස්සේ තමයි ඔය රෙගුලාසි එන්නේ. එතකොට ඒ මැතිවරණ සීමාවන් නියම කිරීමේ මුදල් වියදම් කිරීමේ සීමාවන් නියම කිරීමේ කාලය පැනල ඉවරයි. නිසා මම විශ්වාස කරනවා ගරු මන්ත්‍රීතුමා සෑහීමකට පත් වේවි. මේක ප්‍රායෝගිකව මේක අදාළ වෙන්නේ නැහැ කියන කාරණේ ඔබතුමා කියපු කාරණේත් මම අපේ ගරු අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරලා ඒකටත් උත්තරයක් දෙන්නම්. ඔබතුමාගේ විකල්ප යෝජනාවට ඒක අපි බලමු අපිට හතරවෙනි වගන්තිට අපිට සංශෝධන ගේන්න පුළුවන් නම් වැදගත් කියලා මම හිතන්නේ. එතකොට සැක සංකා සියල්ල දුරු වෙනවා. අනිතික සැක සංකාවක් ඇති වෙන්නේ මේ ගරු අධිකරණ එමතුමා. සැක සංකාවක් ඇති වෙන්නේ උපදේශකාර සභාවේ එහෙම වෙලා පාර්ලිමේන්තුවේ මෙහෙම වෙනකොටනේ. මම මේ අවසන් මම කියන්න හදන්නේ ඔබතුමාගෙන් අර පළාත් පාලන ආයතන සඳහා ඔබතුමා මේකේ පැහැදිලිව අර මැතිවරණ කොමිසමට රෙගුලාසි සකස් කරනකොට ඒ ඡන්දෙට අනුරූපී වන පරිදි නියමයන් නිකුත් කරලා තිබෙනවා. එකක් තියෙනවා ජනාධිපති වර්ණයකදී නම් සීලු අපේක්ෂකගේ කැඳව. පළාත් පාලන මැතිවරණයකදී තියෙනවා පළාත් පාලන මැතිවරණයකදී දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් හා වෙනත් අපේක්ෂෙන් කියන එක ඔබතුමා සංශෝධනයෙන් අයින් කරලා තියෙනවා. දැන් තියෙන්නේ තරඟවාදීන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්. පළාත් පාලන ආයතන 341ක් තියෙනවා. ස්වාධීන කණ්ඩායම් මම හිතන්නේ මේ සැරේ ටිකක් වැඩි වෙනුත් වෙනවා 5-6ක් සභාවකට වැටෙනවා. ඒතර ස්වාධීන කණ්ඩායම් හැදෙනවා 1000ක් 2000ක් වගේ. කෙටියෙන් කරන්න. එතකොට කොහොමද අපි මෙතිවන කොමිස සභාව වල රෙගුලාසි හදන්නේ පිළිගත් දේශපාලන පක්ෂ ස්වාධීන පක්ෂ ස්වාධීන කණ්ඩායම් කැඳවා එක කරන්න මේක ප්‍රායෝගික නැහැ. ඒ නිසා මම ඔබතුන් ඉල්ලා සිටින අවම වශයෙන් පළාත් පාලන මෙතිවරණ සඳහාවත් මා ජනාධිපති ඡන්දකදී කමක් නැහැ. මොකද 30ක් 40ක් වෙයි. හැබැයි පළාත් පාලන මැතිවරණයේ මේ ස්වාධීන කණ්ඩායම් දහස් ගණනක් වැටෙන නිසා ස්වාධීන කණ්ඩායම් කැඳවා මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා ඔබතුමා මා ඉල්ලා සිටිනවා ස්වාධීන කණ්ඩායම් කියන කොටස ඉවත් කරනවා නම් පිළිගත් දේශපාලන පක්ෂ කැඳවා ඒ නායකයන් මොකක්ද ලේකම්වරු කැඳවා මේක තීරණය කරන්න කියලා මේක ප්‍රායෝගික වෙනවා. නැත්තම් මේක ප්‍රායෝගික වෙන්නේ නැහැ. දහස් ගණන මගේ දැනෙන්නේ මේ සුගතදාස ස්ටේඩියම් එකේ කැඳවන්නේ සාකච්ඡාව. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා මේ පනත හුඟක් ගැඹුරින් අධ්‍යයනය කරලා අපිට ඒ පිළිබඳව තියෙන ප්‍රශ්න ඉදිරිපත් කිරීම පිළිබඳව ඒකට විකල්ප දෙකක් යෝජනා කරන්න පුළුවන්. එකක් තමයි ගරු අනුරකුමාර මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ක්‍රමවේදය. අනිත් එක තමයි රෙගුලාසි හදනකොට කොමිෂන් සභාවට බලය තිබෙනවා ඔය කටයුත්ත කරන්න ඒ මැතිවරණ දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරීන්ට ඒ කටයුත්ත පවරලා ඒගොල්ලන්ගේ දෙන උපදෙස් අනුව කටයුතු කරන්න. ඔය දෙකෙන් මම පිළිගන්නවා ඔබතුමා කියපු එක තමයි වඩාත් ප්‍රායෝගික. හරි, අපි ඒකත් සාකච්ඡා කරමු. ඒකයි මම කිව්වේ මේක විවෘතයි. මේක මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න ගේන පනතක්වත් විපක්ෂය දුර්වල කරන්න ගේන පනතක්වත් නෙවෙයි. අපේ රටේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මීට දශක දෙකහමාරකට එහා ඉඳලා මේ මෙවැනි නීතියක අවශ්‍යතාවය ගැන දිගින් දිගටම සාකච්ඡා කරලා තියෙනවා. අපේ රටේ වෙස්මිනිස්ටර් ආකෘතියට අනුව ඇති කරපු පාර්ලිමේන්තු ක්‍රමය 1948 ඊට පෙර ඩොනමෝර් ක්‍රමය යටතේ පවා මැතිවරණ තියෙන නීති අනපනක් තිබුණා. හැබැයි ඒ නීති යටතේ 1977 දක්වා මැතිවරණ පැවැත්වුවේ යම්කිසි ආසනයක වැඩිම ඡන්ද සංඛ්‍යාව ගන්න අපේක්ෂකයා ජයග්‍රහණය කරන්න ෆස්ට් පාස් ද පෝස්ට් සිස්ටම් එක සමහර ආසන ජන විවිධත්වයේ සැලකිල්ලට භාජනය කරලා බහු ආසන විදිහට තිබුණා. එතකොට 1977න් පස්සේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති ක්‍රමයට ගැලපෙන මැතිවරණ ක්‍රමයක් විදිහට තමයි ඉදිරිපත් කරේ මේ සමානුපාතික නියෝජන ක්‍රමය. ඒ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ 1989 පළවෙනි මැතිවරණය තිබුණා. 82 තියන්න තිබුණ මැතිවරණය අහෝසි කරා
ජනමත විචාරණයක් කරා ඒ අරහා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව තිබුණ විශ්වාසය හුඟක් බිඳ වැටුණා ඒක අපේ රටේ සමාජයේ විශාල සමාජ අසහනයක් බවට තරුණ අසහනයක් බවට පත් වෙලා අපි දැක්කා 88 89 කාලේ මේ රටේ ලේවැගිරෙන තත්වයට ඒක ඔඩු දිව්වා ඉතින් ඒවන් ඉගෙනගත්ත පාඩම් එක්ක ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාටත් මතක ඇති 1994 චාන්ද්‍රිකා බණ්ඩාරනායක ගරු හිටපු ජනාධිපතිතුමිය මේ රටේ නව දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න මැතිවරණ පොරොන්දු ගණනාවක් දීලා තමයි බලයට පත් උනේ එතුමියට 62ක බහුතර ඡන්ද ප්‍රමාණයක් ජනාධිපතිවරණයෙන් ලබා දුන්නේ ඒ පොරොන්දු නිසා ඒ අනුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි රටේ ජනතාව බලාපොරොත්තු වුණා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් කරපු අපේක්ෂකතුමාවත් ඉවත් කරගත්තා මොකද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන පොරොන්දුව දුන්න නිසා අපි තරඟ කරන්නේ නැහැ කියලා ඒකම දෙවනි පොරොන්දුව තමයි මේ දූෂිත දූෂණයට මගපාදපු සමානුපාතික ඡන්ද ක්‍රමය අහෝසි කරලා ජනතා හිතවාදී කොට්ටාසයකට වග කියන මැතිවරණ ක්‍රමයක් අපි ගේනවා කියලා. ඒක නිසා තමයි මුළු රටේම ජනතාව එකතු වෙලා 62ක ඡන්ද ප්‍රතිශතයක් ලබා දීලා එතුමිය ජනාධිපති කරලා එතුමියගේට ආණ්ඩු බලය ලබා දීලා කටයුතු කරා. එතකොට ඒ අවස්ථාවේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය උත්සාහ නොගත්තා නෙවෙයි එතුමිය විවස්ථා ආණ්ඩු ක්‍රම විවස්ථා ගැටුම්පතක් ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා එවකට අධිකරණ ආණ්ඩු ක්‍රම විවස්ථා ප්‍රතිසංස්කරණ ඇමතිතුමා විදියට සකස් කරලා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒක යම් කිසි හේතුවක් නිසා විපක්ෂය මේ පාර්ලිමේන්තුව ඇතුළේදීම ගිනි තිව්වා. ඒ නිසා මම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට නම් දොස් කියන්නේ එතුමියට හරියටම තිබුණේ මන්ත්‍රී ආසන 113යි. උත්සාහයක් දැරුවා 3-2 බලය ගන්න. නමුත් ඒක ගිනි තියපුව ගිනි තියලා විරෝධය පාපු නිසා එතුමියට ඒක කරගන්න බැරි වුණා. ඉන් ඔබට එතුමියට බලහත්කාරයෙන් ඡන්ද ගන්න බෑ. ඒක නිසා එතුමියගේ යුතුකමත් එතුමිය ඊට කරා. නමුත් මේ පාර්ලිමේන්තු එකඟතාවයක් ආපු නිසා රටේ ආවාසනාවට වෙන්න ඇති ඒක කරගන්නට බැරි වුණා. ඊළඟට මේ මැතිවරණ ක්‍රමය තුළ විශාල වශයෙන් අක්‍රමිකතා ඇති වෙනවා. අක්‍රමිකතා නීති විරෝධී දේවල් දූෂණ භීෂණ මේ සියල්ලම සිද්ධ වෙනවා මැතිවරණ දිස්ත්‍රික්කයක් පුරාවට මැතිවරණයක් කරන්න යනකොට විශාල වියදමක් දරන්න ඕන ඒ වියදම දරන්න හුඟක් අපේක්ෂකින්ට බෑ එතකොට ඒ සඳහා සහාය ගන්න ඕන ඒවට සහාය දෙන්න දුක් මහන්සිලා සාධාරණ මුදල් උපයපු අය ඉදිරිපත් වෙන්නේ කලාතුරකින් එතකොට වෙනත් ආකාරයකින් කළු සල්ලි තියෙන මිනිස්සු දූෂිත ගනුදෙනු කරන මිනිස්සු ජාවාරම් කාර්යෝ තමයි මේවට ඉදිරියට ඇවිල්ලා මේ අපේක්ෂකින්ට මුදල් ආධාර ලබා දෙන්නේ ඉතින් ඒ වයිනි එවැනි අය සහාය මත මහජන නියෝජිතයන් විදියට පාර්ලිමේන්තුවට පළාත් සභාවට පළාත් පාලන ආයතනවලට පත්වෙන උදවියගෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන සේවය ඉෂ්ට වෙන්නේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ මුදල් මත යැපෙන නැත්තම් ආධාර කරුවන්ගෙන් යැපිලා දේශපාලනය කරපු මිනිස්සුන්ට රටට සේවයක් කරන්න හම්බුනේ නැහැ. සමහරලාට තමන්ගේ ජීවිතෙත් මරණයෙන් කෙලවර කරගත්තා. ඒකට හොඳම උදාහරණේ තමයි හිටපු ගරු අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මැතිතුමා. බණ්ඩාරනායක මැතිතුමා ජීවිතක්ෂයට පත් කෙරුවේ ව්‍යාපාරිකයින්ගේ මුදල් වලින් මැතිවරණය පවත්වපු නිසා. අපි නඩු තීන්දුව ගැන කතා කරන්නේ නැහැ. බණ්ඩාරනායක මැතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා හොඳට දන්නවා ඒ වෙලාවේ 1957 මේ පාර්ලිමේන්තුව මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණු වෙලාවේ ඒවකට හිටපු ගරු අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල මැතිතුමා බය වුණා තව අවුරුද්දක් ගියොත් එම SWRD බණ්ඩාරනායක මහත්මයා පිහිටුවගත් 1951 පක්ෂය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ පියාගේ පක්ෂයත් එක්ක තරඟ කරේ ආසන 9ක් ගත්තා
එතකොට 1951 මැතිවරණයේදී 57 වෙනකන් හිටියොත් එතුමා ස්ථාවර වෙලා පක්ෂේ දියුණු වෙලා ඊළඟට බලය ගැනීම කියලා බයට සර් ජෝන් පොතලාව ළඟමැතිතුමා එතුමාගේ ආණ්ඩුවත් පිරිහෙමින් පැවතුනේ අවුරුද්දකට කලින් පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඒ පාර්ලිමේන්තුව විසිරනකොට බණ්ඩාරනායක මැතිතුමාට මැතිවරණ කටයුතු කරගන්න පවා ආර්ථික ශක්තියක් තිබුණේ නැහැ. ඒක නිසා රෝඩ් මිස් පෙදෙසේ ගේ උකස්තර උකස් කරලා තිබුණයි කියන කාරණේ රටම දන්නවා. එතකොට එතුමාට මුදල් දෙන්න ඉදිරිපත් වුණා මං අන් අයගේ නම් කියන්නේ නැහැ. නමුත් මේ මැතිවරණ උදව් කරන්න ඉදිරිපත් වුණේ මාපිටිගම බුද්ධරක්කිත වික්ෂුන් වහන්සේ කැලණිය පන්සලේ නායක හාමුදුරුවෝ. නායක හාමුදුරුවෝ කල්පනා කරා මම ආයෝජනය කරලා ගෙනාපු අගමැති මට ඕන විදිහට කටයුතු කරන්න ඕන. ඒ වෙලාවේ උන්වහන්සේත් බෞද්ධ භික්ෂුවක් විදිහට බැලුවා ලෝක දේශපාලනේ. භික්ෂුන් වහන්සේට කොහොමද මේ දේශපාලනට සම්බන්ධ වෙන්නේ? එතකොට සයිප්‍රස් වල තිබුණා ප්‍රශ්නයක්. සයිප්‍රස් නිදහස් සටන මෙහෙවපු තරුණ තරුණියෝ විශාල වශයෙන් ඔවුන් පරාජයට පත් වුණා. අවසානයේදී ආගමික නායකතුමන් කෙනෙක් විදිහට ආච්බිෂොප් මකාරියොස් ඇවිල්ලා ඒ සංවිධානයට නායකත්වය දීලා ඒ රටේ සයිප්‍රසේ අගමැති වුණා. මේකට විශාල වශයෙන් විරෝධතා ආවා. ආගමික නායකයෙක් අගමැති ධූරය දරන එක හොඳ නැහැ කියලා. පස්සේදී ඒ එතුමා වෙන කෙනෙක් පත් කරලා ඒ කටයුත්ත කරා. මේක අපේ රටේ පුවත්පත්වල නිතර යෙදුණා. ඔය අවස්ථාවේදී තමයි බණ්ඩාරනායක මැතිතුමාගෙන් ඇවිල්ලා ඔය මාපිටිගම බුද්ධරක්කිත හාමුදුරුවෝ බුරුමයෙන් සහල් ගැන්වීම සඳහා මේ රටට ඒ බලපත්‍රය ලබා දෙන්න උන්වහන්සේට ඒ ව්‍යාපාරය කරන්න අවසර ඉල්ලුවේ. හැබැයි බණ්ඩාරනායක මැතිතුමා කිව්වේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මේ ව්‍යාපාර කරන එක ගැලපෙන්නේ නැහැ. ඒක නිසා ඉල්ලීම ප්‍රතික්ෂේප කරා. ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු නිසා තමයි බණ්ඩාරනායක මැති ඝාතනය කළේ. එදා ඒ ව්‍යාපාරික ලෝකයේ නැත්තම් ඒ භික්ෂුන් වහන්සේ කවුරුණත් ආයෝජකයොත් එක්ක ඇවිල්ලා දේශපාලනය කරලා නායකත්වය ගන්න මිනිස්සුන්ට රට හදන්නත් බෑ, තමන්ට හැදෙන්නත් බෑ. ඈ මම මේ පරණ උදාහරණයක් කිව්වේ මේ හොඳම උදාහරණ විදියට. ඒකම ඒ නඩුව ගැනත් මම විස්තර කතා කරන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ කාලේ තමයි මිනිත්තු 3කින් විතර අවසන් කළා. මට තව කාලයක් ගන්න වෙනවා ගරු සමිදායකතුමා. ඔව් තව විනාඩි 10ක් පලවත් දෙන්න අපෙන් අඩු කරලා දෙන්න. ඔය කාලෙම මම මේ අපේ ගරු මන්ත්‍රීතුමාලා දන්නව ඇති. මම මේ දැනගන්න කියන්නේ මේ ආදර්ශයක් ගන්න. ඔය කාලෙම තමයි මේ පියල් වීරසිංහ කියලා ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ ශාස්ත්‍රඥෙක් නිතර පත්තරවලට ලියනවා බණ්ඩාරනායක මහත්මයාට 1959 අවුරුද්ද ආගුණයි, මාරක තියෙනවා, බාධා තියෙනවා, එතුමා නැති වුණොත් කාන්තාවක් තමයි මේ රටේ අනිවාර්යයෙන්ම අග්‍රාමාත්‍යවරයා වෙන්නේ කියලා. එතකොට මාපිටිකම බුද්ධරක්කිත හාමුදුරුවොත් බලන්න ඇති කවුද කාන්තාවක් විදියට උඩට එන්න පුළුවන් කෙනෙක් ඉන්නේ. හිටපු එකම එක්කෙනයි කැබිනට් එකේ හිටපු එකම කාන්තා ඇමතිවරිය තොරගත්තා. ඉතුරු හරිය නඩු තීන්දුවේ තියෙනවා. අධිපතිවරයා එන්න ගියා. ඉතින් ඕක තමයි මේක ඉතිහාසය. ඒක නිසා මේ ක්‍රමයෙන් මේ රටේ ජනතාවත් අපේ අවංකව ජනතාවට සේවය කරන්නෙන දේශපාලඥයොත් අපි බේර ගන්න ඕන. ඒගොල්ලෝ මේකෙන් මුදව ගන්න ඕන. ඒ අනුව මේ පනත දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා වෙමින් ඇවිල්ලා තමයි අද මේ පනතක් බවට පත් වෙන්නේ. කවුරුවත් වැරදි විදියට හිතන්න එපා. අපි මේ වෙලා බලලා මොකද ඊයේ පනතටත් ওই ප්‍රශ්නේ ආවනේ. පනත හදන්න ගත්තේ 2004. හැබැයි එනකොට අර අරගලකාරයෝ කියලා නම තිබුණා. ඉතින් හිතුවා මේක මේ අර පහුගිය කාලේ තිබුණ අරගලේ අරමුණු කරයි කියලා. ඉතින් ඇත්ත වශයෙන් දැන් ඔබතුමාලා අපි දන්නවා ඒක ඒ මහජන ආරක්ෂක පනත යටතේ ඒක හදනකොට මේ රටේ අරගල කියලා අදහස් කරේ එල්ටීටී ත්‍රස්තවාදී සංවිධානයේ තරුණයන්ව පුනරුත්ථාපනය කිරීමට ඒකේ විධිවිධාන තිබුණා. ඒක නිසා තමයි මේ ගැසට් වලින් හදපු රෙගුලාසි වල ඒක තිබුණේ. ඒ අනුව තමයි මේ පනතටත් ආවේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ මතය වුණේ මේ අවස්ථාවේ ඒවා අවශ්‍ය නැහැ කියලා. අපි මේ මතයට ගරු කරලා ඔබතුමාලා ඉදිරිපත් කරපු යෝජනා අදහසුත් අරගෙන ඒක අපි නිවැරදිව ඉදිරිපත් කළා. ඉතින් මේ පනතෙත් යම් යම් අඩුපාඩු තියෙන ඔබතුමා කරපු යෝජනාව හොඳයි. අපි ඒක සාකච්ඡා කරලා ඒක එකඟතාවයක් එමු.
Iyanuwa garu niyojya kathanayaka tumani vartamane me mahajana niyojitayan pilibandawa tibena viswasaya godanaganna nan janathawa apita kiyenawa hungak welawata dushitayo ellannona dushitayo horakan karapu danaya නැවත ගන්න recovery of stolen property 50 ගේන්න ඕන කියනවා. ඉතින් දැන් මේ ඔක්කොම වෙන්න ඇතෑරලා හොරකම් කරනකනුත් බලාගෙන ඉඳලා දූෂණ කරනකම් බලන් ඉඳලා මහජන සම්පත් කොල්ල කනකම් බලාගෙන ඉඳලා අපි අපිම කියා ගන්නවා දැන් මේවා අපහු ගන්න ඕන කියලා. හැබැයි මේක ගන්න එක නෙවෙයිනේ. අපේ වගකීම පාර්ලිමේන්තුවේ වගකීම වංචා දූෂණ වෙනකන් බලාගෙන ඉඳලා ඒවා ආපහු ගන්න කියන එක නෙවෙයි වංචා දූෂණ වලට ඉඩක් තියලා තියෙනවා නම් ගරු කතානායකතුමනි ඒ හිඩස් වහන්න ඕනනේ අපි එතකොට මේ හිඩස් වහලා තිබුණා නම් ওই වංචා දූෂණ වෙන්නේ නැහැනේ එතකොට මේ වංචා දූෂණ කරන මිනිස්සුන්ට පාර්ලිමේන්තුවට එන්න අපි පාර හොඳට සේදමාවතක් විදිහට හදලා තියලා ඇවිල්ලා වංචා දූෂණ කරලා හොරකම් කරලා ඉවරුණාට පස්සේ කියනවා එල්ලන්න කියයි දීපල ආපහු ගන්න කියයි අපි මේක කරන්න තිබුණේ 1994 මොකද 89 මැතිවරණයෙන්ම පළවෙනි මැතිවරණයෙන්ම මේකේ ප්‍රතිවිපාක අපි අත්විඳා ඒක නිසා තමයි එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ඒ පොරොන්දු දුන්නේ එතකොට දැන් අපි මින් ඉදිරියටවත් මේක වළක්වා ගැනීම සඳහා කටයුතු කළ යුතුව තිබෙනවා වෙච්ච වංචා දූෂණ පිළිබඳව සොයන එක ඒක වෙනම කාරණයක් ඒක නැත් අපි සැලකිල්ලට අපි අවධානය යොමු වෙලා තියෙනවා වංචා දූෂණ පනත් කෙටුම් පතත් අපි තව සති දෙකක් වගේ තුනක් වැඩි මොනොත් කාලයක් තුල මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි ඒ අනුව අල්ලස් දූෂණ කොමිෂන් සභාව ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් බලගත් ආයතනයක් බවට පත් කරලා තියෙනවා ඒ වගේම 1973 තිබුණු සම්මත කරපු නිලධාරීන්ගේ සහ දේශපාලනඥයින්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ පනත අද කාලයට ගැලපෙන්නේ නැහැ අද තාක්ෂණිකව ලෝකෙ හුඟක් දියුණු වෙලා තියෙනවා අපිට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ ඒ හොරකම් ඒගොල්ලන්ගේ ප්‍රකාශන දුන්නත් අල්ලන්න ක්‍රමයක් නැහැ ඒක නිසා ඒ දෙන ප්‍රකාශනවල වළංගුභාවයක් තිබෙන්නත් ඒ ප්‍රකාශනවල අසත්‍ය කරුණු තිබුණොත් වක්‍ර හෝ ඍජු ලෙස ඒ උදියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහාත් අවශ්‍ය ප්‍රතිපාදන අපි ඉදිරිපත් කරලා තියෙනවා මේ ඒ පනත් කෙටුම් පතත් ගරු කතානායකතුමනි මේ පිළිබඳව උනන්දුවක් දක්වන අපි දේශපාලන නායකවරුන්ට යවුවා මේ පිළිබඳව උනන්දුවක් දක්වන ට්‍රාන්ස්පරන්සි වගේ ඒවා එතකොට සාධාරණ සමාජයක් සඳහා වූ සංවිධානය ගරු කරු ජයසූරිය මැතිතුමාගේ ඒ වගේ සංවිධාන ගණනාවක් මේකට ආවා නීති ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෘත්තීය වේදීන්ගේ සංගම මේ ඔක්කොමත් එක්ක අපි සාකච්ඡා කරලා ඒගොල්ලන්ගේ අදහසුත් අරගෙන මේකට උපරිම මට්ටමින් සාධාරණයක් වෙන විදිහට ඒව අන්තර්ගත කරලා තියෙන්නේ. එතකොට ඉදිරියට වංචා දූෂණ වැළැක්වීම සඳහා මේ පනත අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. නැත්තම් අපි විශේෂයෙන්ම මේ පනත යටතේ මේ පත් කරන කොමසාරිස්වරුනුත් රටට වග කියන ආකාරයේ කොමසාරිස්වරුන් බවට පත් වෙන්න ඕනේ. නැත්නම් අපි නීතිය හැදුවට වැඩක් නැහැ. කොමසාරිස්ලා ඉන්නවා කොමිසමක් තියෙනවා වැඩක් කරන්නේ නැහැ. ඒක නිසා වඩාත් ඵලදායක ලෙස සක්‍රීය ලෙස සේවයක් දක්වන්නට පුළුවන් කොමසාරිස්වරුන් පත් කරන්න තමයි ඒක අපි විධිවිධාන හදලා තියෙන්නේ. You're watching the Life Traveler Channel.